දැන් බලමු මේ 13 වෙනි ගාන පේපර් එකේ අසමානතාව ගාන කොහොමද හදන්නේ කියලා 13 මෙතන කියනවා x ගණය ඍණ 4x කුඩාව සමා කුඩායි x වර්ග ඍණ 4 සපුරාණ x වල විපරාපය කරන්නේ දැන් මේ වගේ ගාණක් තියුණොත් ළමයි මම නිකන් සාමාන්‍ය ගාණකින් කතා කරන්නම් මෙහෙම අසමානතාවක් තිබුණොත් x වර්ග ඍණ 5x x වර්ග ඍණ 6 නැත්නම් ධන 6 කුඩායි 5x කියලා තියුණොත් මෙයාගේ අසමානතා ගාණක් හදන්න මතක තියාගන්න මෙයාගේ අසමානතා ගාණක් හදන්න ඔයාල අනිවාර්යයෙන්ම එක පැත්තක් බිඳුව කරලා අනිත් පැත්ත සාධක වලට වෙන් කරන්න ඕන එහෙම නැත්නම් මෙහෙම ගාණක් තිබුණ කියලා තමයි ওই දෙකම මම කතා කරන්නා x බෙදීම 2x ඍණ 1 කුඩාව සමාන x බෙදීම x ඍණ 3 මේ වගේ එක්ක වීජ්‍ය ප්‍රකාශනයක් විදියට නැත්නම් පරිමේෂිත දෙකක් විදියට තිබුණා පළවෙනි ස්ටෙප් එක විදිහට ඔයගොල්ලෝට අසමානතාව විසඳද්දී ඒක කරන්න ඕන ස්ටෙප් දෙකක් තියෙනවා මොකද්ද පළවෙනි ස්ටෙප් එක x වල අර්ථන දක් වෙන පද සඳහා ඇත්නම් මේවා සඳහන් කර x පැත්තක් ශුන්‍ය කර අනෙක් පැත්ත සාධක වලට වෙන් කරයි කියලා කතා කරා x ටි අර්ථන දක් වෙන පද මෙතන x වල අර්ථන දක් වෙන පද නෑ හැබැයි මෙතන x වල අර්ථන දක් වෙන පද තියෙනවා x සමානයි 3යි x සමානයි භාගයයි ඊට පස්සේ එක පැත්තක් බිඳුව කරලා අනිත් පැත්ත සාධක කඩනවා x වර්ග ධන 6 ඍණ 5 x කුඩයි බිඳුව කියලා මේ වෙනම ගණන් දෙකක් හදන්නේ මම මේ ගණන මුලින්ම හදලා ඉන්නා මෙතනදී මේ වගේ සරල අසමානතාවක් තියුණා මේක x වර්ග ඍණ 5 x ධන 6 කුඩයි බිඳුව කියලා සාධක කඩනවා මොකද සාධක x ඍණ 2යි x ඍණ 3යි එක පැත්තක් බිඳුව කරලා අනිත් පැත්ත සාධක කැඩුවා එක පැත්තක් බිඳුව කරලා අනිත් පැත්ත සාධක කැඩුවා මේකත් ඒ විදිහම තමයි එක පැත්තක් බිඳුව කරලා අනිත් පැත්ත සාධක කඩන කවදාවත් මේක හරස් ගුණ කරන්න බෑ මට තියාගන්න අසමානතාවල ලකුණු නොදන්න පදයකින් අසමානතාව දෙපැත්තම වැඩි කරන්න බෑ එහෙනම් මේක හරස් ගුණ කරන්න බෑ x බෙදීම 2x ඍණය කරින x බෙදීම x ඍණ 3 කුඩාව සමානයි බිඳුවයි කියලා සාධක කඩන්න පොදු හරය ගන්නවා 2x ඍණ 1 x ඍණ 3 x වාරයක් x ඍණ 3 ඍණ x වාරයක් 2 x ඍණ 1 කුඩාව සමානයි. දැන් සාධක කඩනවා කියන්නේ මේක ප්‍රසාරණය කරනවා කියන එක නෙමෙයි සාධක එළියට ගන්නවා. දෙකෙන් x එකක් පොදුවේ x ඍණ 3 ඍණ 2 x ධන 1 බෙදීම 2 x ඍණ 1 x ඍණ 3 කුඩාව සමානයි බිඳුව. මෙතන එනවා x වාරයක් ඍණ 1 ඍණ 2 කියලා එන්නේ ඍණකුත් එළියට ගත්තාම x ධන 2 2 x ඍණ 1 x ඍණ 3 කුඩාව සමානයි බිඳුවයි දෙපැත්තම ඍණෙන් වැඩි කරාම x වාරයක් x ධන 2 2 x ඍණ 1 x ඍණ 3 විශාලව සමානයි බිඳුවයි x සමානයි 1යි x සමානයි 3යි sorry මෙතන අපි 3නේ x සමානයි භාගයයි ඔන්න විදිහට අසමානතාව දෙකක් එනවා මම ගණන් දෙකක් හදුවා මේ ගණන් දෙකක් අරගෙන යන ගමන් මේක පැහැදිලි කරන්න මේ වගේ එකක් තියුණා එහෙම තියුණා දෙකම එකයි මොකද්ද කරන්නේ එක පැත්තක් බිඳුව කරලා අනිත් පැත්ත සාධක කඩනවා එක පැත්තක් බිඳුව කරලා අනිත් පැත්ත සාධක කඩන ඊට පස්සේ දැන් එක එක සාධකය එක් එක් සාධකය වෙන වෙනම බිඳුව වෙන අගයන් සංඛාරය කාලක ලකුණු කරනවා මේක පේපර් එකේ ගාණක් නෙමෙයි මේක පේපර් එකේ ගාණක් මේක තුන්වෙනි ගාණ මේක පේපර් එකේ ගාණක් නෙමෙයි එතකොට එක එක සාධකයේ වෙන වෙන බිඳුව වෙන අගයන් සංඛාරයකාවක ලකුණු කරනවා මෙතන 2 3 මේක සමාන ලකුණක් නැති නිසා මේක පාඨ කරන්නේ නැහැ මෙතන තියෙන අගය පරාසයන් වලදී එක් පැත්තක් ශුන්‍ය කර අනෙක් පැත්ත සාධක වලට කඩයි දැන් එක එක සාධකයේ වෙන වෙනම බිඳුව වෙන අගයන් සංඛාරයකාවක ලකුණු කර ඒවා අතර පරාසයන් වලදී සාධක වල ගුණිතයට ලැබෙන ලකුණ අනුව අසමානතාව තෘප්ත කරන x යගේ පරාසය සොයයි කියලා තමයි තියරිය මම කියන්නේ. මේක සම්මත කොහෙවත් syllabus එකේ තියෙන ගන්න මේ මගේ method එක. ඒකට x වලගේ දෙකට වඩා අඩු අගයන් ගත්ත පරවකලනේදී භාවිත කරන්නේ මේ එකම තමයි. දෙකට වඩා අඩු ඍණ 100 වගේ දැම්මොත් මෙතන ඍණයි ඍණයි දෙකේ ගුණිතය ධනයි. මේක ඒකද සාධක නිසා මාරුවෙන් මාරුවට යන්නේ බය නැතුව දා. කුඩයි බිඳුව කියන්නේ x කුඩයි 2 කුඩයි 3 කියලා. ඒක විශ්සදගෙන යනවා. එතකොට ඒක එක්සෑම් එකේ දීපු ගාණක් නෙමෙයි ඒක නිසා මම ඒක මකනවා මේ ගාණ දීලා තියෙනවා
එකක් තුන්වෙනි කොටස විදියට තියෙන්නේ. මේක වෙනම මේව කරනවා. මොකද්ද කරන්නේ? එක පැත්තක් බිंदु කළ සාධක කැඩුවා. එක එක සාධකේ වෙන වෙනම බිंदु වෙනවා කියන ලකුණු කරනවා. ඍණ දෙක බිंदුව භාගය 3. මෙතන සමාන ලකුණු නිසා මේක පාට කරන්න ඕන. හැබැයි මේක අසමාන නිසා මේකයි මේකයි පාට වෙන්නේ නැහැ. මේ දෙක පාට වෙනවා. ඊට පස්සේ ඒකද සාධක තියෙන එක එකක ලකුණක් විතරක් දැක්කනම් හරි. ඍණ 100 වගේ දැම්මොත් ඍණයි ඍණයි යටත් ඍණයි ඍණයි දාලා ඍණයි මේවා ඍණයි ඍණ 100 දැම්මම මෙතන ඍණයි ඍණයි ඔක්කොම ධනයි. එහෙනම් මාරුවේ මාරුවට එන්නේ. හැබැයි මතක තියාගන්න මේ වගේ හොර වැඩ ෂෝට්කට් කරන්නේ අර මූලික සිද්ධාන්ත විදියට තියෙන්න ඕන. එක ලකුණක් ඒකද සාධක නම් මේ ඔක්කොම තියෙන්නේ. එකක් ඇර එකක් ලකුණු මාරුවේ මාරුවට යනවා. නැත්තම් හොර වැඩ කරද්දි මිර වෙයි. එහෙම වුණොත් හැම පරාසයන්තුලම අගයන් ආදේශ කර කර චෙක් කරන්න. හොර වැඩ කරන එක සෑහෙන භයානකයි. බිඳුවට වඩා වැඩි වෙන පරාසය අහන්නේ. බිඳුවට වඩා වැඩි කියන්නේ ධන වෙන පරාසය. මේක හෝ මේක හෝ මේක. ඒ කියන්නේ x කුඩාව සමානයි ඍණ 2 හෝ බිඳුව කුඩාව සමානයි x කුඩායි භාගය. බලන්න මෙතන සමානතාවය ලියුවේ නැහැ. කියන්න බෑ මොකද මේක පාට වෙලා නැහැ. හෝ x විශාලයි 3. ඒකට ඔයගලන්ට ලකුණු දෙද්දිත් මම ලකුණු දැම්මේ මේ විදියට අසමානතාවයේදී මෙතනට 5යි අර්ථම් දැක්කට පදේව සඳහන් කරනවා නම් 5යි. ඊට පස්සේ මේ ප්‍රකාශන එක පැත්තක් බිඳුව කරනවට 5යි, සාධක කරනවට 5යි, මෙතන සාධක කරලා උත්තරය ගන්නවට මෙතන 5යි. ඊට පස්සේ මෙතන මේකට 5යි, මේ උත්තරයට 5යි. සංඛ්‍යා රේඛාවට දැන් නැහැ. මේකට 5යි 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 5 10 15 20 25 30 35 තව 5ක් අඩුයි. මේක රීනේම් වැඩි කළා මේ ප්‍රකාශනයට 5 10 15 මේකට 5යි මේකට 5ක් දීලා තියෙනවා. අතරමැද 5ක් මේකට 5ක් සහ මේකට 5ක් මොනවම දීලා තියෙනවා. ලකුණු 40ක් දීලා තියෙනවා. ඒක ගණන් හදා 150ක ගානක් 150ක් දෙන්න තනක් තිබුණේ. ඒ නිසා වැඩිපුරත් එක්ක ඒකට ලකුණු දීලා තියෙනවා. දැන් ඒක පළවෙනි ගාන අපි කරමු බලන්න. මොකද්ද තියෙන try එක? මේක සාධක කඩන්නයි ඕන. එතකොට දැන් ළමයි සමහර ළමයි මේ පළවෙනි ගාන 13 A කොටස මම මේ තුන්වෙනි කොටස හැදුවා. මේක C නේ. C කොටස A කොටස ළමයි මෙතනදී මෙහෙම තියෙනවා x ගණය ඍණ 4x කුඩායි x වර්ග ඍණ 4. සමහර ළමයි මේක සාධක කඩද්දි මේක x එකක් එළියට අරන් x වර්ග ඍණ 4 කුඩායි x වර්ග ඍණ 4 කියලා ලියලා මේ x ඍණ 4ට x ඍණ 4 බෙදනවා. මතක තියාගන්න අසමානතාවක දෙපැත්තම ලකුණ නොදන්නා කිසිම පදයකින් වැඩි කිරීම බෙදීම සිදු කළ නොහැකි. ඒ කියන්නේ විකල්ප පද හරස්ුණ කරන්න බෑ කියන්නේ ලකුණු නොදන්නා නිසා. මේක x වර්ග ඍණ 4 කියන්නේ සිතල් පදයක්. ඒක ධනද ඍණද කියලා දන්නේ නැතුව අපිට දෙපැත්තම මේ ප්‍රකාශයෙන් බෙදන්න බෑ. මොකද ඒක සාධකයක්. ඊට විසඳුමක් විදියට එන්නත් පුළුවන්. එහෙම ලියන්න බෑ. ඒක ලිව්වත් ඉතින් සෝරි තමයි. x වාරයක් x වර්ග ඍණ 4 කුඩායි x වර්ග ඍණ 4. එන්න මෙහෙම ලියන එක සාධක කරන්න උදව්වක් වෙනවා. මේක මේ පැත්තට ගත්තාම x වාරයක් x වර්ග ඍණ 4 ඍණ x වර්ග ඍණ 4 කුඩායි බිඳුවයි x වර්ග ඍණ 4 සාධකයක් කියලා පේනවා. x ඍණ 1. එතකොට එන්නේ x ඍණ 2යි x ධන 2යි x ඍණ 1යි කුඩායි බිඳුව. ඔන්න සාධක කැඩුවා. සාධක සියල්ලම කැඩුවා. x x සාධකයේ බිඳුව වෙනවා කියන්නේ සංඛ්‍යා රේඛාවක ලකුණු කරනවා. ඍණ 2 1 2 සමාන නැහැ මෙතන. ඒක නිසා මේක පාට වෙන්නේ නැහැ. ඊට පස්සේ x x සාධකයේ බිඳුව වෙනවා කියන්නේ සංඛ්‍යා රේඛාවක ලකුණු කර ඒ වාතර පරාසයන් වලදී ලකුණ බලනවා. ඍණ 2කට වඩා අඩුවා ගියා ඍණ 100 වගේ ගත්තා. ඍණයි 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 මේක ඍණාගයක්. මේක අනිවාර්යයෙන්ම ධනාගයක් වෙන්න ඕන. චෙක් කළා බලමු. ඍණ 2යි 1යි අතර බිඳුව වගේ දැම්මොත් ඍණයි. මෙතන එන්නේ ධනයි. මෙතන එන්නේ ඍණයි. ඍණේව දෙකක් තියෙන නිසා ධනයි. 1යි 2යි අතර 1.5ක් ගත්තොත් මෙතන ඍණයි. මෙතන ධනයි. මේ අතර අගයක් මේ සාධකවල x වලට ආදේශ කරනවා. 1.5 අරගෙන x ට දාලා බලනවා ලකුණ මොකද්ද කියලා. මට ඕන ලකුණ විතරයි. ඍණ 2කට වඩා වැඩි 100 වගේ දැම්මොත් ධන ධන ධන
ලකුණ ගණන් කොල් බලන්න ඍණ ඝන ඍණ ඝන මාරුවෙන් මාරුවට ඇවිල්ලා තියෙනවා මෙතන එකද ප්‍රකාශන විතරක් තියෙනවා කුඩයි බිඳුව කියන්නේ ඍණ වෙන අගය පරාසය ඒ කියන්නේ x කුඩයි ඍණ දෙක හෝ එක කුඩයි x කුඩයි දෙක x පාරක් අන්නෝක තමයි සාමාන්‍ය අසමානතා විසඳන ක්‍රමය ඒකයි ගණන් ටික අසමානතා පාඩම මතක තිබුණා ලකුණු 150ක් තියෙනවා මේ ගාණේ හැටිය මම නම් දැක්කේ නැහැ ඒ 150ම ගත්ත එක ළමයි එක්වත් ඉන්නවා කිය. ඔන්න විදියට තමයි ඒ අසමානතාව විසඳගන්න මතක් වුණාද දන්නේ නැහැ එහම මතක් වුණේ නැත්තම් මම හිතාගෙන ඉන්න අසමානතා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරාන්න මම ළඟදී ක්ලාස් එකේදී අසමානතා ඉන්නවා අතරම 2022 ළමයින්ට තර මම එක රෙකෝඩින් එකක් විදියට ඔයගොල්ලෝ දාන්න අවශ්‍ය නොදී මොකද අසමානතා මාපාංක අසමානතා රෙකෝඩින් එකක් අපිට කරන්න තියෙනවා ඉස්සරහ මම ඒක පාම කරේ නැහැ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට මේ දවස්වල පේපර් එකක් එක්ක ගොඩක් වැඩ ගොඩක් බිසි වෙයි කියලා හිතපු නිසා පේපර් එක කියන්නේ අලුත් දෙයක් ඒකට අලුත් අත්දැකීමුත් එක්ක ඔයගොල්ලන්ට වෙනසක් එක්ක වැඩ වැඩි වෙයි ඒක පුරුදු වුණාට පස්සේ අවුලක් නැති වෙයි මොකද පේපර් එකක් ඉස්සෙල්ලාම කරනකොට ගොඩාක් වැඩ තියෙනවා ඇත්තටම ඒකට හේතුව තමයි අලුත් දෙයක් ඒක වෙනුවෙන් දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා ලකුණු ප්‍රමාණය අඩු නිසා ඒක වෙනුවෙන් කැප කරන්න ඕන සෑහෙන ලොකු වෙලාවක් හැබැයි ඒක කැප කරාට පස්සේ තුන්වෙනි පේපර් එක හතරවෙනි පේපර් එක පස්වෙනි පේපර් එක යද්දී සාමාන්‍ය පේපර් එකක් වෙනුවෙන් පැය 5ක් 6ක් විතරක් වෙලා වෙන් කරාම ඇති දැනට ඉතින් පය 15ක් 20ක් නැත්නම් දවස් 2ක් වෙන් කරන්න වෙයි පරණ දේවල් මතක් කර කර යන්න ඕන නිසා ඒ වෙලාව අනිවාර්යයෙන්ම කරන්න පේපර් එකට අනුව අවශ්‍ය වෙලාව 100%ක් පේපර් එක ඉවර කරන්න ටයිම් කරන එක විතරක් නෙමෙයි ආෆ්ටර් පියවස් නෙමෙයි තෝරගන්න වෙලාවක් නෙමෙයි ඊට පස්සේ ටිකක් කරන්න ඔයගලට පුළුවන් නම් ඔයගලට පුළුවන්කමක් තියෙනවා නම් පය 3 ප්‍රමාණවත් නැත්නම් ඔයගොල්ලන්ගේ පේපර් එක ලියන්න එහෙම ළමයිට පය 3 पेपर का लिया लकुन वर्ट वे नम लकुन देख तमाय टाइमिंग अदाल लकुन पैतुने पास आफ्टर आफ्टर मैं पैतुने पास लाव देना एक धनमोनी चक्कर पोत बल बल ने एक पदाल कल पैन की नील पैन की लकुन दागा एक कैतुन रुपाटी दागे कैतुने पस्ते वाकने वाटे නිල් පෑනක ලකුණු දාගන්න මෙන්න මේ දෙකම තමයි ඔයාගේ දැන් ඉන්න මට්ටමේ ලකුණු. ටයිම් එක කියන එක ඔයාලා දැන් ටයිම් එක හරියට කරන්න ඕන නෑ. ඒ ලෙවල් වෙනකොට ටයිමින් හදාගත්තා නම් හරි දැන් හදාගෙන යන්න ඕන දැනුම. පැය 3කදී ඔයගොල්ලන්ට පේපර් එක තව බලන්න වෙලාව මදි කියලා හිතනවා නම් පැය 3කට පස්සේ වෙලාව දීලා ඒ ගණන් ටික හදාන්න. හදලා ඉවර වෙලා ඒ ලකුණු ටිකත් අරගෙන බලන්න කොච්චර ලකුණු ප්‍රමාණයක් වෙනවද කියලා. සමහර ළමයි කියනවා සර් කලබලෙට වැරදිලා තිනවා සුළු සුළු මිස්ටේක් තියෙනවා ඒක නිසා තමයි උත්තර ආවේ නැත්තේ කියලා. ඒක ගැටලුවක් නෑ. එතකොට මේ කලබලෙට හදන්න එක්සෑම් එකේ හිමීට හදන්න එපා රිලැක්ස් එකේ හදන්න එපා පුළුවන් තරම් ස්පීඩ් එකෙන් හදන්න පුරුදු වෙන්න. වැරදුමක් කමක් නෑ. දැන් එතකොට එක්සෑම් එකේ දැන් මම ඇප්ලයිඩ් පේපර් එකේ ඊළඟ පේපර් එක හැදුවා. ඒ පේපර් එකේ මම පුළුවන් තරම් දීපු ප්‍රශ්නවල උත්තර දෙලා ගාන දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ සුළු කිරීම මොනවා හරි වර්ධිනවා නම් ඒ සුළු කිරීම වල ලකුණු අඩු නොවෙන්න තමන්ගේ වැරදි හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් විදියට හැම ගානකම වගේ පුළුවන් තරම් try කරලා උත්තර දෙන්න. සමහර ගණන් වල උත්තර තිබුණත් නැහැ මම උත්තරෙන් හදාහද බව පෙන්වන්නේ කියලා ඒක edit කරගත්තා. මගේ ළඟ තිබුණ ගණන් වල ඉතකට කොට ඔයගොල්ලන්ට ඒක බලාගෙන උත්තරේ දිහා බලාගෙන කරන්න සුළු කරන්න පැය 3ෙන් බැරි වුණා ආස්ත ප්‍රියවස්තරය අරගෙන මට කියන්න සර් පැය 3ට වන් ටයිම් කරද්දි මෙන්න මෙච්චරයි ලකුණු ලකුණු 50යි හැබැයි මම ඊට පස්සේ ගෙදරදී තනියම try කරලා ආපහු අන්තිම උත්තරේ හැදුවා එතකොට උත්තර පොත් බලන්න නැතුව මට ලකුණු 80ක් ආවා 85ක් ආවා අන්න ඒක තමයි ඔයගොල්ලන්ගේ දැනුම පැය 3ට ආපු ගාන තමයි ඔයාගේ ස්පීඩ් එක දැනුම තියෙන්නේ පැය 3ට පස්සේ කරලා ඒන ලකුණු ප්‍රමාණයට හරියට තේරුම් ගන්න පැය 3ට කරනවාද නැද්ද කියනක තේරුම් අරගෙන ස්පීඩ් එක හදා ගන්න පුළුවන් දැනුම තමන් කන්ෆිඩන්ස් එකක් ඇති කරගන්න මගේ දැනුම මෙච්චරයි මගේ ලකුණු මෙච්චරයි 80ක් හැබැයි මට පැය 3 කර කරන්න පුළුවන් ලකුණු 50ක් ඇට එතකොට මට ඕන දා ස්පීඩ් එක එහෙම නැතුව ළමයින්ට දැන් මම දන්නේ මෙච්චරයි මට ලකුණු 50යි උඩරිව පැය 3ෙන් පස්සේ කරත් මම
ඉතුරු වෙලා තියෙන ඔක්කොම දන්න දේවල් විතරයි. ඒකෝට මගේ දැනුමයි ස්පීඩ් එකයි ඔක්කොම මෙච්චරයි. එහෙනම් මම ස්පීඩ් එක හදා ගන්නවට වඩා දැන් කරන්න ඕන දැනුම හදා ගන්න කියලා දැනුම හදාගෙන යන්න. ඒක හරියට තේරුම් ගන්න තමන්ට අවශ්‍ය දේ මොකක්ද කියලා ඒ අවශ්‍ය දේට කරන්න. හරි. ඊට පස්සේ තුන්වෙනි ගාන B කොටස තියෙනවා. මෙන්න මෙහෙම එක. B කොටස තියෙනවා. x^4 කුඩයි x^2 4x කුඩයි 5 කියලා. x වල අගය පරාර්ථය හොයන්න කියලා තියෙනවා. මෙතනදී අසමානතා දෙකක් තියෙනවා. මේක නම් x ටයිම් එකේ ගොඩක් වෙලාවට ඕගොල්ලෝ එන්නේ මේකක් නැහැ. මේ වගේ ගණන්. ඉතින් සාමාන්‍ය දැරීම චෙක් කරන්න මේ වගේ අසමානතා දෙකක් තිබුණොත් හැම වෙලාවෙම x^4 කුඩයි x^2 4x හා x^2 4x කුඩයි 5 කියලා අසමානතා දෙකකට කඩාගෙන අසමානතා දෙකකට කඩාගෙන විසඳනවා මේ හා කියන එකේ තේරුම පොදු පරාසයක. එතකොට මේ අසමානතා වෙනම විසඳනවා මේ අසමානතා වෙනම විසඳලා පොදු පරාසයේ අගය හෙව්වහම අන්න ඒක තමයි අන්තිම උත්තරේ විදිහට හා කියන එකේ තේරුම මේ හා නෙමෙයි හා කියන එකේ තේරුම පොදු පරාස. මේක විසඳන්න එක පැත්තක් බිඳුව කළා අනිත් පැත්ත පාදක කඩනවා ඍණ 5x ඍණ 4 හා x^2 ඍණ 4x ඍණ 5 කුඩයි බිඳුව. මෙතනින් එනවා x ඍණ එකයි x ඍණ x ඍණ 5යි x ධන 1යි විශාලයි බිඳුව හා x ඍණ 5යි x ධන 1යි කුඩයි බිඳුව. හරිනේ. එතකොට මෙතන අසමානතාවක් තිබුණා. ඇත්තට මෙතන තියෙන x ඍණ 5 x ධන 1 විශාලයි බිඳුව හා x ඍණ 5 x ධන 1 කුඩයි බිඳුව නම අසමානතාව. එතකොට මේ අසමානතාව විසඳද්දී කොයිද වැරදුනේ? 5x ධන 4 මේක වැරදිලා. උත්තරෙත් ගලවලා මෙතන x ඍණ අසමානතාව වෙන්නේ බිඳුව x ඍණ 1යි x ඍණ 4යි. ඒ කියන්නේ x ඍණ 1 වාරයක් x ඍණ 4 විශාලයි බිඳුව හා x ඍණ 5 වාරයක් x ධන 1 කුඩයි බිඳුව. සංඛ්‍යා රේඛාවක මේක ලකුණු කරනවා. ඍණ 1යි 4යි කියලා එන්නේ. මේ පරාසය ගත්තාම මේ පරාසය ගත්තාම ඍණ 100 වගේ ගත්තාම ඍණයි ඍණයි උත්තරේ 10යි. මාරුවේ මාරුවට එනවා ලකුණු හදන්න පුළුවන්. ධන කියන්නේ මේ පරාසය හෝ මේ පරාසය. හා මෙතන එනවා ඍණ 1යි 5යි කියලා එන්නේ. මෙතන පරාසය ගත්තා ඍණ 100 වගේ ගත්තා ඍණයි ඍණයි ධන ඍණ ධන කියලා එන්නේ. කුඩයි බිඳුව කියන්නේ මේක. මේක වෙනම හොයන්න දෙයක් නැහැ. එකම සංඛ්‍යා රේඛාවක මේ අසමානතා දෙකම ලකුණු කරා. ඍණ 1 තියෙනවා, 1 තියෙනවා, 4 තියෙනවා, 5 තියෙනවා. එක අසමානතාවක් මම උඩින් ලකුණු කරනවා. මේ පැත්ත හෝ මේ පැත්ත. අනිත් අසමානතාව යටින් ලකුණු කරනවා. මේ පැත්තයි මේ පැත්තයි. මේ දෙකට පොදු පරාසය සංඛ්‍යා රේඛාව මත ලකුණු කරනවා. හා කියලාකේ තේරුම පොදු පරාසය. පොදු පරාසය. පොදු පරාසය කියන්නේ දෙකටම පොදුයි. මේ දෙකම වෙන්න ඕන කියලා. පොදු පරාසය මේකයි මේකයි මේ අතර වෙන්න පුළුවන් දෙන්නටම පොදු. මේ අසමානතාවයි මේ අසමානතාවයි එතකොට එන්නේ x විශාලයි ඍණ 1 කුඩයි 1 හෝ මේ උත්තරය හෝ මේ උත්තරය කියන එක තමයි ලියන්නේ. 4 කුඩයි x කුඩයි 5 x 6ත් මෙතන හදිසියවත් හා කියලා ලිව්වොත් සම්පූර්ණ උත්තරේ වර්ධිනවා. ඇයි? මේ දෙකටම පොදු පරාසයක් නෑනේ. හා කියන්නේ පොදු පරාසය හෝ කියන්නේ එක්කම එක වෙන්න පුළුවන් නැත්නම් මේක වෙන්න පුළුවන් කියන උත්තර. ඕක තමයි ගන්න. ඒ කනටත් ලකුණු 40ක් දීලා තියෙනවා. අසමානතා දෙක වෙන වෙනම අරගෙන ගන්න හදනවා. ඒතර ඔයගොල්ලෝ try කරන්න මේ වගේ ගණන් තනියම හදන්න. තනියම හදන්න try කරන්න. පැය 3ට සමහර ළමයි පැය 3න් ඔගොල්ලෝ ගණන් 5යි හදලා තියෙන්නේ. ඒ කියන්නේ ලොකු ප්‍රශ්න 5යි ඉතිරි ප්‍රශ්න දෙක තාමත් බල නැහැ. ඒ කියන්නේ එක මහා මොඩ වැඩ. ඒ පැය 3ට කරලා ඔගොල්ලෝ ඉවරුණාට පස්සේ මුළු පේපර් එකම හදන්න ළමයි. පැය 3 කියන්නේ තමන්ගේ ස්පීඩ් එක බලන එකක්. දැනුම බලන්න නම් මුළු පේපර් එකම බලන්න ඩයින් කරන්නේ නැතුව මුළු පේපර් එකම හදන්න. හැම ගානක්ම හදලා තමයි දැනුම බලන්න පුළුවන්. සම්පූර්ණ රිවිෂන් එකක් වෙන්නේ ඒක. දැන් මෙතන තියෙනවා D කොටස. ඍණ 1 කුඩාව සමානයි 3යි x ඍණ 2 බෙදීම x ඍණ 2 කුඩායි 2 x සමානයි 2යි කියලා දානවා. අසමානතා දෙකක් තියෙනවා. ඍණ 1 කුඩාව සමානයි 3යි x ඍණ 2 හා
विशाल सामान बिंदु ने चालो समान है बिंदु हाँ देखा ऋण देखा एक दाना हतर है देखा कुड़ाई बिंदु मैं तो हतरा एक श्रीन हतर क्या हतर वार एक श्रीन देखा विशाल समान है बिंदु हा एक दाना देखा बेदी में एक श्रीन देखा कुड़ाई बिंदु वगे असमानता वाक्य ना मैं असमानता विडम विशदांडो ना हा මේ අසමානතාව වෙන විසඳන්න ඕන 1යි 2යි අතර සමාන වුණා තින් මේක පාට වෙන්න ඕන හැබැයි x අසමානයි 2යි කියලා කියන නිසා යට කැල බිඳ වෙන බැරි නිසා මේ දෙක පාට වෙන්න බෑ මෙතන කොහොමවත් පාට වෙන්නේ නැහැ මෙතන සමාන ලකුණු නැති නිසා ඊට පස්සේ ධන වෙන්නයි ඕන ඍණ 100 වගේ දැම්මා ඍණයි ඍණයි ධන එකක් හොයා වෙන මාරුවෙන් මාරුවට දාන්න දාන කියන්නේ මේ පරාසය හෝ මේ පරාසය හා කුඩායි බිඳුව කියන්නේ ඍණ 100 වගේ දැම්මා ඍණයි ඍණයි ධනයි ඍණයි ධනයි කුඩායි බිඳුව කියන්නේ මේක ඒතර පොදු පරාසය කියන්නේ ඍණ 2 1 2 කියලා තියෙනවා එක පරාසයක් විතර පාඩ කරනවා මේක මෙහෙ 2 මෙහෙ එක රහේනේ තියෙන සෝරි එක දිනේ මෙහෙ ඍණ 2යි 2යි අතර කියන්නේ මෙහෙ असमानतावल मौलिक मत अभी सागर प्रश्न සම්පූර්ණ මෙ 100ට 100ක් ප්‍රශ්න 14ක් සාකච්ඡා කළ දෙනවා කතා කරන ගම. ඉතින් මේ ප්‍රශ්න 14ක් සාකච්ඡා කරා. හරිද? සරල රේඛාව ගානේ මුලින්ම කියනවා ax + by + c සමානයි බිඳුව රේඛාව. මේක සරල රේඛාව සමීකරණයක් ax + by + c සමාන. බිඳුව රේඛාව අනුබද්ධයෙන් px1 y1 හා x2 y2 p ලක්ෂයක් නෑ. x1 y1 හා x2 y2 රේඛා දෙක රේඛා රේඛා නෙමෙයි ලක්ෂ වෙන්න ඕන. रेखा अनुबद्ध मे लक्ष्य लक्ष्य इकते हो दिपत्ते धन हो ऋण व्यूतना लक्ष्य देख मेकना लक्ष्य देख मे सरिका आदेश करना गुणित एक्स वन वै वन आदेश करी वै वन धन सी एक्स टू वै टू आदेश करी एक्स टू धन बी वै टू धन सी මේ දෙකේ ගුණිතය ධන වුණොත් මේ ලක්ෂ දෙක රේඛාවෙන් එකම පැත්තේ තියෙනවා මේ දෙකේ ගුණිතය ඒ කියන්නේ මේ මේ ලක්ෂයේ ඛණ්ඩාංක තර රේඛාවට ආදේශ කරාම වෙන අගයයි මේ ලක්ෂයේ ඛණ්ඩාංක තර රේඛාවට ආදේශ කරාම වෙන වම් පැත්තට ආදේශ කරාම වෙන අගයේ දෙකේ ගුණිතය ඍණ වුණොත් මේ ලක්ෂ දෙක හර රේඛාවෙන් දෙපැත්තෙන් පිටරන එක ප්‍රධාන තියරිය අන්න ඒක ඔප්පු කරන්න කියලා එක්සෑම් එකේදී කියලා තියෙනවා एक साधने कराने के लिए ये तो रमी साधने के लिए मत डालो सम्मत है साधने के लिए बात तीन योग्य वाके एक फैमिली के दियो योग्य वाके का साव उनको उन्हें एक लेसीएम में पुलवांग एंड दो तो रमी सारोरे का मिन्न में विजय टा मामा आरागे ने दिया ना सारोरे का वह एक साना बीवाई दर सीसा बनाए बिंदु මෙතනදී මේ සරල රේඛාවේ සමීකරණය මෙහෙම අරගෙන තියෙනවා
ඒක අරගෙන මෙන්න මේ ලක්ෂ දෙක සරලේකාවෙන් දෙපැත්තේ පිහිටනවා කියලා උපකල්පනය කළාද? ඒ ලක්ෂ දෙක සරලේකාවෙන් දෙපැත්තේ පිහිටනවා කියලා උපකල්පනය කළා තියෙනවා. එතකොට මේ සරලේකාවෙන් දෙපැත්තේ පිහිටනවා කියලා උපකල්පනය කරාම මොකද වෙන්නේ? ඒ ලක්ෂ දෙක සරලේකාවෙන් දෙපැත්තේ පිහිටනවා. ඒ ලක්ෂ දෙක ඇසුරෙන් ඒ ලක්ෂ දෙක ආකර්ණ රේඛාව සහ මේ දීප සරලේකාව ඡේදන ලක්ෂය R කියලා මම ගලන් දෙනවා. ලක්ෂ දෙක ආකර්ණ රේඛාවයි ඒ දීලා තියෙන සරලේකාවේ ඡේදන ලක්ෂය R මේ R මගින් මේ PQ රේඛාව එකටකේ අනුපාතයට බෙදනවා කියලා මම උපකල්පනය කරනවා. එතකොට ඇත්තටම කේවලගේ ධනාගයක් වුණොත් PQ කියන එක රේඛාවෙන් දෙපැත්තේ තියෙනවා. කේවලගේ ඍණ වුණොත් PQ කියන එක රේඛාවෙන් එක පැත්තේ තියෙනවා. මේ ලක්ෂ දෙකේ කණ්ඩාංක දීලා ඒ ලක්ෂ දෙකේ යාපන රේඛාව සරලේකාව ඡේදන ලක්ෂ R කියලා ගත්තහම මේ කේවලගේ හොයාගන්න එක තමයි අපි කරන්න ඕනේ. කේ ධනණ රේඛාවෙන් දෙපැත්තේ තියෙනවා. කේ ඍණණ රේඛාවෙන් එක පැත්තේ තියෙනවා. ඉතින් කේවලගේ හොයන්න මේ R ලක්ෂයේ කණ්ඩාංක හොයන්න පුළුවන් මේ අනුපාත ප්‍රමේය දාලා අභ්‍යන්තර බෙදීමක් විදියට දාලා R ලක්ෂයේ කණ්ඩාංක x1 kx1 ධන 1x2 බෙදීම 1 ධන k k y1 ධන y2 බෙදීම 1 ධන k කියලා R ලක්ෂයේ කණ්ඩාංක හොයාගන්න ඕනේ. ඒතර මේ R ලක්ෂයේ කණ්ඩාංක R කියන එක මෙන්න මේ රේඛාව මත තියෙනවානේ. x ධන by ධන c මත තමයි R ලක්ෂයේ කණ්ඩාංක R ලක්ෂය තියෙන්නේ නේද? R ලක්ෂයේ කණ්ඩාංක මෙන්න මේ සරලේකාවේ සමීකරණයට ආදේශ කරාම ඒ සමීකරණේ බිඳුවක් වෙන්න ඕන. එතකොට සමීකරණේ බිඳුවක් වෙන්න ඕන කියන තර්කයෙන් කේවලට අගයක් ගන්න හදන්නේ. එතකොට කේවල අගේනෝ සුළු කළ ඉවරනාට පස්සේ කේවල අගේනෝ ඍණ ලකුණක් එක්ක ඍණ වාරයක් මේ ඍණ ලකුණ තමයි වැදගත් මේක. ඍණ වාරයක් x2 ධන by2 ධන c බෙදීම x1 ධන by1 ධන c කියලා. එතකොට අසමානතාවක් ගත්තාම මේ අසමානතාවේ යට තියෙන පදේ ටිකක් කරුතර පදයක්. ඒක නිසා උඩයි යටයි දෙකම මේ පදයෙන් වැඩි කරලා යට පදේ ධන කරගන්නවා. එතකොට අපිට එනවා ඍණ වාරයක් x2 ධන by2 ධන c වාරයක් x1 ධන by1 ධන c බෙදීම x1 ධන by1 ධන c කියලා ප්‍රකාශනය. එතකොට අපි දැන් දීලා තියෙන එකේ උඩ මුල දෙක අත්තා k කියන එක ධන වුණොත් දෙපැත්තේ තියෙනවා ලක්ෂ දෙක සරලේකාවෙන් k කියන එක ඍණ වුණොත් එකම් පැත්තේ තියෙනවා කියලා අසමානතාව. දැන් අසමානතාව දැනුම උන්ට ඕන වෙන්නේ. ඒක සරලේකා පාඩමට පවා අසමානතාව ඕන වෙනවා. k කියන්නේ මේ ආගය ඍණ වාරයක් ax2 ධන by2 ධන c x1 ධන by1 ධන c එදීම ax1 ධන by1 ධන c ගේ වර්ගය. මේ පූර්ණ වර්ගයක්. යට ආගයේ පූර්ණ වර්ගයක් අවදාවක් බිඳුව වෙන්න බෑ. ඒක නිසා හැම වෙලාවෙම ධනයි ධන නිසා සමානතාව එහා පැත්තට වැඩි කරන්න පුළුවන්. මේක වැඩි කරපු ගමන් මේක නැති වෙලා යනවා. මේ කතරෙන් පෙන්නලා තියෙන මේක එහා පැත්තට අවන් යනවා කියලා. අසමානතාවක ලකුණු නොදන්න පදයකින් වැඩි කරන්න බැරි දෙපැත්තම. හැබැයි මේක පූර්ණ වර්ගයක් නිසා ලකුණු දන්න පදයක් එන අනිවාර්යයෙන්ම ධනයි අරස්ුණ කරාම එහා පැත්තට ගියාම බිඳුවක් වෙලා යනවා. ලකුණ මාරු වෙන්නේ නැහැ. දැන් අපිට ඍණක් ඉස්සරහට තියෙනවා. ඍණ වාරයක් මේ ප්‍රකාශනයක් දීලා විශාලයි බිඳුණොත් දෙපැත්ත, කුඩායි බිඳුණොත් එකම් පැත්ත කියලා කියනවා. එහෙනම් දෙපැත්තම ඍණෙන් වැඩි කරොත් මොකද වෙන්නේ? මේ අසමානතාව මාරු වෙනවා. ඒ කියන්නේ අපිට දීලා තියෙන සරලේකාවට අර දීලා ලක්ෂ දෙක ආදේශ කරාම එන අග ඍණාගයක් නම් දෙපැත්තේ තියෙනවා ලක්ෂ දෙක, ධනාගයක් නම් එකම් පැත්තේ තියෙනවා. එතකොට ඔන්නෝක තමයි තියරිය. ඉතින් ওই තියරියට පිටුවක් විතර යනවා ඔප්පු කරන්න. හැබැයි ලකුණු 25යි දීලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මේක කෙටි ප්‍රශ්නයක්. ඒ කෙටි ප්‍රශ්නයක් නෙමෙයි සම්මත සාධනයක්. එතකොට සම්මත සාධනයේ ලකුණු 50ක් දෙන්න එකක් ඕ අවශ්‍ය තියවර ගාණක් තිබුණත් ඒකට ලකුණු 25යි දෙන්නේ. මොකද කටපාඩම් කරලා ගෙදර ඉඳන් ළමයට මේක හදාගෙන ඉන්න පුළුවන්. ඒකට ගෙදර ඉඳන් හදාගෙන ඒකට ලකුණු 25කට 30කට වැඩිය දෙන්නේ නැහැ. ඊට පස්සේ අපේ තිය මේ එකක් තියෙනවා ගානට ගියාම ගානේ ඊට පස්සේ ආපහු අහන්නේ මොකද්ද? ගානේ අහන්නේ මෙන්න මෙහෙම තියෙනවා ලක්ෂ දෙකක් මේව ලක්ෂ තුනක් තියෙනවා.
रेखा तुना लक्ष्य तुना ने में रेखा तुना पिलिवलिंग ए बी हा बी सी हा में रेखा वाले समीकरण दिए थे बी ए सी कोणे अभ्यंतर कोण समच्छेद क्या है कोण समच्छेद वाली गाना कथा कराने कोण समच्छेद थोड़ा कोण समच्छेद का क्या ना कथा करा दे अभी जाने के लिए दिए ना कोण समच्छेद को वाले सूत्र थोड़ा मैंने में कोण समच्छेद का सो वाले सूत्र तो हमें मितंदी कथा कराने एक गाने का दाल है मुखाद्य एक तन बी वाई तन सी समान है बिंदु के रेखा कोई एल एक्स तन एम वाई तन इन समान है बिंदु रेखा कोई छेदन ना ये छेदन कोण दिए ना ये छेदन कोण समच्छेदन करण छेदन कोण देखा कोण देख समच्छेदन करण कोण समच्छेद वाले समीकरण देखे नवा एक तन बी वाई तन सी बेदी में ए वर्ग तन बी वर्ग मापांक समान है एल एक्स तन एम वाई तन एम बेदी में एल वर्ग तन एम वर्ग मापांक मापांक राखोड़ा एक तन बी वाई तन सी बेदी में ए वर्ग तन बी वर्ग समान है धन हो रही है एल एक्स तन एम वाई तन एम बेदी में एल वर्ग तन एम वर्ग वर्ग उनके प्रकाशन ओके भावित साधने के लिए धीरे धीरे गैटल तुम्हारा धीरे धीरे पाद तुम समीकरण धीरे धीरे वा एक्स वाई समान बिंदु अकेला ए बी वाले समीकरण है बी सी वाले समीकरण देखा ये तन वाई ऋण पास समान है बिंदु ए सी वाले समीकरण दी रहती है उन्हें वगे समीकरण सुना दी रहती है ना इधर बस आप इन आहान ने बी ए सी कोणे कोण समझते थे क्या होया नहीं किया तो उधर बी ए सी कोणे कोण समझते थे क्या ना बी ए सी कोणे कोण समझते थे क्या तो मैंने आप इन आहान ने BCA sorry BCA कोणे कोण समझते BCA क्या ने मैंने मेरे के कोण समझते थे क्या होया ना क्या तो उधर कोण समझते थे क्या होया थी अभी जानने मेरे का अभ्यंतर कोण है मेरे का तुलु कोण है आज तक मैं C के लिए तीन एक का तुलु कोण है आज तक वहाँ कोण है आज दिखला मेरे में कोण है तुलु कोण है आज तक वहाँ कोण है आज दिखला जानने तो अभी तक कोण समझते थे क्या देखा के ना इधर उधर मैं तुलु कोण ही कोण समझते थे क्या वहाँ कोण ही कोण समझते थे क्या अंदर ने विद्या तो मैं मैं गाना हदान එතකොට දැන් ඔයගොල්ලන්ට තියරියක් මතකද දන්නේ කෝණ සමච්ඡේදක හොයනකොට සුළු කෝණේ කෝණ සමච්ඡේදකයි මහ කෝණේ කෝණ සමච්ඡේදකයි අඳුර ගන්න ක්‍රමයක් තියෙනවා. සර රේඛා දෙකක් ඡේදනය වෙලා ඒවායේ කෝණ සමච්ඡේදක හොයනකොට සුළු කෝණේ කෝණ සමච්ඡේදකයි මහ කෝණේ කෝණ සමච්ඡේදකයි අඳුර ගන්න ක්‍රමයක් තියෙනවා. දැන් කෝණ සමච්ඡේදක අඳුර ගන්න විදියක් අපි කතා කරා. කෝණ සමච්ඡේදක හොයා ගන්න එක. මොකද්ද මෙහිම ඡේදනය වෙනවා නම් මෙහෙම ඡේදනය කරනවා නම් x + by + c සමානයි බිඳුව lx + my + n සමානයි බිඳුව මේකේ කෝණ සමච්ඡේදක හොයන සූත්‍රය තමයි x + by + c බෙදීම a² + b² මාපාංග සමානයි lx + my + n බෙදීම l² + m² වර්ගමූලයේ මාපාංග. එතකොට එක පැත්තකට ධන හොරින ගන්නවා. x + by + c වර්ගමූලය දෙකක් තමයි කරනකොට ए वर्ग ना बी वर्ग ए वर्ग बोले समान है दानों हो रही ना एल एक्स ना एम वाई ना एम बी डी ना एल वर्ग ना एम वर्ग ए वर्ग उन्होंने जेड के पैर तगड़े दानों हो रही ना दाल वो कहता है कौन समझते हैं तो कौन है सूट से दें सुलु कौनी कौन समझते हैं तो क्या महापौनी कौन समझते हैं तो क्या अंदर गानो एक अमी गांटा दाल की एरिया में नहीं सुलु कौनी कौन समझते हैं तो क्या महापौनी कौन समझते हैं तो क्या अंदर गाने लामाए नहीं मती है ना वाह मैं के कौन समझते हैं तो क्या මේ ගත්තාම මේ කෝණ සමච්ඡේදක දෙකක් එනවානේ. එතකොට මේ එක කෝණ සමච්ඡේදක මේක සමීකරණ දෙකක් එනවා. එක සමීකරණයක් L1 අනිත් සමීකරණය L2 කියලා ගන්න. මම මේ එක කෝණ සමච්ඡේදක උවි x කෝණ සමච්ඡේදක හා x + by + c සමානයි බිඳුව එක සර රේඛාවක් තෝරගන්න. එතකොට මේ L1 කියන එකයි මේකයි අතර කෝණය හොයනවා. එක කෝණ සමච්ඡේදකයකුයි එක රේඛාවකුයි තෝර ගන්න. එතකොට මෙයාගේ අනුක්‍රමණය m1 වලගේ ඍණ a බෙදීම් b කියලා ගන්න. මෙයාගේ අනුක්‍රමණය m2 වලගේ මේ l1 වල සමීකරණ ගත්තාම මේකේ අනුක්‍රමණය m2 හොයා ගන්න පුළුවන්.
එක කෝණ සමච්ඡේදයකට සහ එක දීපු සරල රේඛාවක් තෝරගන්න. ඊට පස්සේ A දෙක තෝරගෙන AY අනුක්‍රමණ M1 M2 නම් tan θ සමානයි M1 ඍණ M2 බෙදීම එක ධන M1 M2 ගේ මාපාංශ දාලා tan θ ට අගයක් ගන්න. අනිවාර්යෙන් මේක මාපාංශ මේවා ඔක්කොම අගයන් නිසා ධන උත්තරයක් වෙන්නේ. ඒ ධන උත්තරේ tan θ හොයාගත්තට පස්සේ tan θ කියන්නේ විශාලයි එක නම් tan θ කියන්නේ එකට වඩා වැඩි අගයක් නම් මේ අපි තෝරගත්තු L1 මහ කෝණී කෝණ සමච්ඡේදකය වෙනවා. මහා කෝණී කෝණ සමච්ඡේදකයයි. ඒ වගේම tan θ කියන එක එකට වඩා අඩුයි කියන්නේ L1 සුළු කෝණී කෝණ සමච්ඡේදකය. මේක මහා කෝණී කෝණ සමච්ඡේදකයද අනිවාර්යයෙන්ම අනිත් එක සුළු කෝණී කෝණ සමච්ඡේදකය වෙන. මේක සුළු කෝණී කෝණ සමච්ඡේදක නම් L2 කියන්නේ මහා කෝණී කෝණ සමච්ඡේදක. මොකද මේ දෙකනේ L1 L2 කියන්නේ. මේක සුළු කෝණී කෝණ සමච්ඡේදකයක්ද මහා කෝණී කෝණ සමච්ඡේදකයක්ද කියලා අඳුරගන්න ක්‍රමය තමයි මෙතනදි මම කතා කරන්නේ. ඔය ගාණ එහෙම නෙමෙයි තියෙන්නේ. ඔය ගාණ ඊට වඩා වෙනස් ක්‍රමයකට තියෙන්නේ. සුළු කිරීමක් තියෙනවා දීර්ඝකාලීන සුළු කිරීමක්. බලන්න මෙන්න මෙහෙම තියෙනවා ත්‍රිකෝණ දෙකක්. මම ඒක හදන විදිය පැහැදිලි කරන්න. හදන එක ඔයගලන්ට බාර දෙන්න. මෙතනදී මේක ටිකක් දිග ක්‍රමය. ඒ කියන්නේ සුළු කිරීම සෑහෙන දිගක් තියෙනවා. 11යි x වෙන 2යි y වෙන 2යි p සමානයි 0යි. දෙකයි x දන y දන p සමානයි දිනවයි p දන්නේ නැති නිසා අපිට මේ කෝණය මොකද්ද කියලාවත් දන්නේ නැහැ. මේකවන් c කියලා ගත්තොත් මෙන්න මේකේ සුළු කෝණ සමච්ඡේදකයේ අභ්‍යන්තර කෝණ සමච්ඡේදකය කියලා කියන. මෙන්න මේ කෝණ සමච්ඡේදක අපි අර theory එකේ 11x ඉන්න 2y ඉන්න 2p බෙදීම 11 වර්ගය දන ඍණ 2 වර්ගයේ වර්ගමූල සමානයි ධන හෝ ඍණ 2x දන y දන p බෙදීම දෙකේ වර්ගය දන එකේ වර්ගයේ වර්ගමූල සූත්‍රයෙන් කෝණ සමච්ඡේදක දෙකක් එනවා. ධන අවස්ථාවට එක කෝණ සමච්ඡේදක, ඍණ අවස්ථාවට එක කෝණ සමච්ඡේදකයක් එනවා. x ඍණ 2y, x ඍණ 7y, ඍණ 7p සමානයි බිංදුව කියලා එකක් එනවා. 7x ධන y ධන p සමානයි බිංදුව කියලා තව එකක් එනවා. ඔන්නෝම කෝණ සමච්ඡේදක දෙකක් එනවා. එතකොට මේ එක කෝණ සමච්ඡේදකයක් ගන්නවා. එක කෝණ සමච්ඡේදකයක් සලකනවා. එතකොට මේ එක කෝණ සමච්ඡේදකයක් සලකලා මෙන්න මේ A ලක්ෂයයි B ලක්ෂය කණ්ඩායමක් අපිට ඕන වෙනවා. මේ එක කෝණ සමච්ඡේදකයක් සලකනවා. මේ කෝණ සමච්ඡේදකය මම සලකන්නේ අත්‍තර මම අරගෙන තියෙන්නේ 7i x ධන y ධන p සමානයි බිංදුව මේක. 7i x ධන y ධන p සමානයි බිංදුව සලකමු. මෙන්න මේ රේඛාව අපි මේ මේ ලක්ෂය D කියලා ගත්තොත් මේක AD CD කියලා හිතනවා. CD කියලා උපකල්පණයකට උපකල්පනයක් විතරයි. මේ රේඛාව CD කියලා CD රේඛාව කියලා අපි උපකල්පණය කරමු. CD රේඛාව කියලා උපකල්පණය කරාම ළමයි CD රේඛාව ඇසුරෙන් මේ A ලක්ෂයේ ඛණ්ඩාංකයි B ලක්ෂයේ ඛණ්ඩාංක අපිට හොයා ගන්න පුළුවන්. මොකද A ලක්ෂයේ ඛණ්ඩාංක අපිට එනවා ඍණ A ලක්ෂය එනවා 2p බෙදීම 9යි 2p බෙදීම 9යි. B ලක්ෂයේ ඛණ්ඩාංක අපිට එනවා ඍණ p බෙදීම 3යි ඍණ p බෙදීම 3යි. මේ සරල රේඛා දෙකේ සමීකරණ දෙක සමගාමී විදියට විසඳුවාම B එනවා. මේ දෙකේ සරල රේඛා දෙකේ සමීකරණ දෙක සමගාමී විදියට විසඳුවාම A ලක්ෂයේ ඛණ්ඩාංක එනවා. මේ ලක්ෂ දෙක ඛණ්ඩාංක දෙකක් ගන්නවා. ඒ වගේම මේ රේඛාවේ සමීකරණයත් අපි උපකල්පනය කරා. මේ ලක්ෂයේ ඛණ්ඩාංක දෙක ඛණ්ඩාංක මේවට ආදේශ කළා. මේ දෙකේ ගුණිතය මේක මේකට ආදේශ කරනවා මේක මේකට ආදේශ කරලා මේ දෙකේ එන ගුණිතය ධනද ඍණද කියලා චෙක් කරනවා. එතකොට මේ දෙක ආදේශ කරාම එන ගුණිතය අපිට ඇවිල්ලා තියෙන්නේ 23යි p බෙදීම 9 වාරයක් ඍණ 5යි p කියන. එතකොට p වර්ගයක් තියෙනවා. එතකොට ඒක කොහොමද ධනයි ඍණ සංඛ්‍යාවක් කියන හින්දා මේක ඍණයි. මේ ලක්ෂ දෙකේ ඛණ්ඩාංක මේ රේඛාවේ සමීකරණයට අපි උපකල්පනය කරපු රේඛාවේ ඛණ්ඩා සමීකරණයට ආදේශ කරාම ගුණිතේ ඍණයි. ගුණිතේ ඍණයි කියන්නේ මේ රේඛාවෙන් දෙපැත්තේ මේ ලක්ෂ දෙක තියෙනවා. එහෙනම් අපිට දීලා තියෙන අපි ගත්තු හරි සමීකරණය තමයි මේ අදිශයවත්. ඒකෙන් අපිට මේක තෝරගෙන ගන්න හදාගෙන ආව නම් ඉන්නේ ගුණිතේ ධනයි කියන්නේ. ගුණිත ධනයි කියන්නේ මේ රේඛා දෙකේ එකම පැත්තේ තියෙනවා. එතකොට අපි තෝරගෙන තියෙන්නේ මෙන්න මේ රේඛා දෙකේ කෝණ සමච්ඡේදයකින් වහම මෙතනක් කෝණ සමච්ඡේදකයක් එනවා. මේ රේඛා දෙකේ ඡේදන කෝණ දෙකක් තියෙනවානේ. එකක් සුළු කෝණයක් අනිත් එක මහා කෝණයක්. හැබැයි අපි අභ්‍යන්තර කෝණය සුළුද මහාද කියලා දන්නේ නැහැ.
ඔය විදිහට ඇත්තට ඇත්තටම මේ ඒකෝණය ඕගොල්ලන්ට නිර්මාණය කරන්න කියලා මෙහෙම. ඒතර මේක සී වුණා නම් මේක තමයි මහ කෝණය. ඒතකොට මේක සුළු කෝණී කෝණ සමච්ඡේදයක මහ කෝණී කෝණ සමච්ඡේදයක හොයලා වැඩක් නැහැ මෙතන. අභ්‍යන්තර කෝණ සමච්ඡේදයක හොයද්දී මොකක් හරි එක කෝණ සමච්ඡේදකයක් අරගෙන මේ ලක්ෂ දෙකේ ඛණ්ඩාංක ආදේශ කළා. මේ ඛණ්ඩාංක ඇතුලේ මේ දෙක්ෂ දෙක දෙපැත්තේ තියනවාද එකම පැත්තේ තියනවාද කියලා චෙක් කරා. එහෙම චෙක් කරාම ඇත්තටම එකම පැත්තේ තියනවා දෙපැත්තේ තියනවා කියලා ආවේ. දෙපැත්තේ තියනවා කියන්නේ අපිට අවශ්‍ය කෝණ සමච්ඡේදකේ වෙන්නේ මේ දීලා තියෙන මේ කෝණ සමච්ඡේදකේ. මේක තමයි අභ්‍යන්තර කෝණ සමච්ඡේදකේ. ඊට පස්සේ ගාන කියනවා තාමත් ඉවර නැහැ. ඊට පස්සේ ඒ ගානෙම තියෙනවා ඉම සමච්ඡේදක AB රේඛාව D වලදි හමු වෙනවා. මෙන්න මේක D වලදි හමු වෙනවා. BDC කෝණය. BDC කෝණය. කෝණ සමච්ඡේදක. එතකොට මේ කෝණේ කෝණ සමච්ඡේදක අහනවා. එතකොට මේක ඇල්ෆා ඇල්ෆා කියලා දැම්මම මේක කෝණ සමච්ඡේදක. එතකොට මේ රේඛාවේ කෝණ සමච්ඡේදක හොයලා ආපහු කලින් දියේ. කෝණ සමච්ඡේදක හොයලා උත්තර දෙකක් එනවා. ඒ උත්තර දෙකෙන් එක උත්තරයක් අරගෙන ඒක කෝණ සමච්ඡේදකයක් අරගෙන මේ රේඛාවෙන් දෙපැත්ත තියනවාද එකම පැත්ත තියනවාද කියලා චෙක් කරලා ඒක ඇතුලේ අපිට අවශ්‍ය හරි රේඛාව හොයාගන්න පුළුවන්. ඒකයි ටික ටිකක් දිගයි කියලා කිව්වේ. ඒකට ලකුණු 95ක් දීලා තියෙනවා. සුළු කිරේව ටිකක් දිගට තියෙන නිසා. ඒක තමයි ඒ කොටසට, ඒ කියන්නේ සිම්පල් ඒ කොටසේ තියෙන සම්පූර්ණ ගාන. ඊට පස්සේ B කොටසේ තියෙන්නේ ABC ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණයේ AC ඉසය BC ඉසය CC ඉසය පිළිවෙලින් y = 7x y = x හා y = 2x රේඛා මත පිහිටනවා. රේඛා මත පිහිටනවා කියල කියන්නේ, ඒ කියන්නේ ABC ශීර්ෂවල ඛණ්ඩා, ඒ කියන්නේ ත්‍රිකෝණයේ පාදවල ඛණ්ඩාංක නෙමෙයි දීලා තියෙන්නේ, ශීර්ෂය මෙන්න මේ ත්‍රිකෝණයේ ABC ශීර්ෂ හරහා මෙන්න මේ y = 3x රේඛාව y = x රේඛාව y = 2x රේඛාව යනවා. A හරහා යනවා මේක, B හරහා මේක යනවා, C හරහා මේක යනවා. BC හි ලම්බ සමච්ඡේදයේ සමීකරණයක් දීලා තියෙනවා. BC වල ලම්බ සමච්ඡේදයේ සමීකරණ දීලා තියෙනවා. ඒ වගේම AC පාදය රේඛාවට සමාන්තරයි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ AC පාදය අනුක්‍රමණයක් දීලා තියෙනවා. AC පාදය අනුක්‍රමණය කියන්නේ m = 11 බෙදීම 4යි. AC පාදය අනුක්‍රමණයක් දීලා තියෙනවා. ABC වල ඛණ්ඩාංක හොයන්න කියලා කියනවා. එතකොට අන්න එහෙම ගාණක් දුන්නාම ඒ ගාණේ මුලින්ම දත්ත ටික රූප සටහනක ලකුණු කරා. දත්ත ටික රූප සටහනක ලකුණු කරන ළමයි මෙතන මේව දත්ත ටික රූප සටහනක ලකුණු කරාම ඔන්න වගේ රූප සටහනක් එනවා ඔයගලන්ට. මේ රූප සටහනේ බලන්න මේ දීලා තියෙන A ලක්ෂය හරහා y = 3x යනවා, B ලක්ෂය හරහා y = x යනවා, C ලක්ෂය හරහා y = 2x යනවා. ඊපස්සේ මේකේ ලම්බ සමච්ඡේදක සමීකරණ දීලා තියෙනවා 6x + 8y = 3 බිඳුව කියලා. AC පාදයේ මේකට සමාන්තරයි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ AC පාදයේ අනුක්‍රමණය 11 බෙදීම 4ක් කියලා ගන්න. ඒක ලම්බ සමච්ඡේදකේ අනුක්‍රමණය 3 බෙදීම 4යි කියන්නේ මේකේ අනුක්‍රමණය m2 කියලා ගත්තොත් m1 m2 ගුණිතේ ඍණ එකක් නිසා මේ m2 වල අගය 4 බෙදීම 3ක් කියලා ගන්න පුළුවන්. ඒත් අපිට අවශ්‍ය දත්තවල BC වල අනුක්‍රමණය අපි දන්නවා දැන්. BC වල රේඛාවේ අනුක්‍රමණය දන්නවා. AC රේඛාවේ අනුක්‍රමණය දන්නවම දන්නවා. ඊට පස්සේ මේ දත්තයක් තියෙනවානේ y = 3x මේ රේඛාව මත තියෙනවා කියන්නේ ඒ ලක්ෂය හරහා යනවා කියනකොට මම ගන්නවා මේ ලක්ෂයේ ඛණ්ඩාංක මෙන්න මේ සමීකරණයට උක්ත කරන්න ඕන. ඒක නිසා මම A ලක්ෂයේ ඛණ්ඩාංක දාන්නවා, කැපිටල් A ලක්ෂයේ ඛණ්ඩාංක
සිම්පල් ඒ වාරයක් 3a කිය. x ලගේ 3a වුණොත් y ලගේත් x ලගේ a වුණොත් y ලගේ 3a වෙනවා. ඒ වගේම y සමාන x රේඛාව b ලක්ෂ්‍ය හරහා යනවා නම් b ලක්ෂ්‍ය කණ්ඩාමක bb කියලා මට ගන්න පුළුවන්. c කියන එක y සමාන 2x කියන රේඛාව c ලක්ෂ්‍ය හරහා යනවා නම් c ලක්ෂ්‍ය කණ්ඩාමක c 2c කියලා ගන්න පුළුවන්. නෝම මම a ලක්ෂ්‍ය 3 කණ්ඩාමක ගත්තා. ඊට පස්සේ මොකද කරන්න ඕන? abc හොයන්න තමයි plan එකක් ගන්න ඕන. එතකොට මම මෙතන ලියනවා මට අවශ්‍ය දේවල් ඔක්කොම ලියලා තියෙන්නේ. මට පුළුවන් මෙන්න මේකේ අනුක්‍රමණය දන්නවනේ. මේ අනුක්‍රමණය m2 කියලා. m2 අපි දන්නවා 4 බෙදීම 3යි කියලා. මම මේ ලියලා තියෙන මෙතන m2 වලගේ 4 බෙදීම 3. bc අතරින් m2 වල සමීකරණය හොයන්න පුළුවන්. m2 වල අනුක්‍රමණය හොයන්න පුළුවන්. m2 කියන්නේ bc අතරින් හෙව්වාම මේ දෙක ලක්ෂ දෙකේ කණ්ඩායමක y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1 සමානයි අනුක්‍රමණය. එහෙනම් m2 කියන එක එනවා 2i c ඍණ b බෙදීම c ඍණ b කියලා. එතකොට ඒක සුළු කරාම BC අතර සම්බන්ධතාවයක් එනවා. එතකොට B සමානයි -2C කියලා එක සමීකරණයක් ආවා. තව BC අතර සම්බන්ධතාවයක් හොයාගත්තොත් අපිට BC වල අගේ හොයන්න පුළුවන්. ඊට පස්සේ මොකද්ද කියන්නේ මෙතන BC අතරින් තව සමීකරණයක් ගන්න ලම්බ සමච්චය දෙකේ සමීකරණය අපි දන්නවනේ. එතකොට මේකේ මධ්‍ය ලක්ෂය BC රේඛාවේ මධ්‍ය ලක්ෂය මේ රේඛාව මත තියෙනවා. BC රේඛාවේ මධ්‍ය ලක්ෂය කියන්නේ කණ්ඩායම් x කණ්ඩායම්ක දෙක එකතු කළ දෙකෙන් බෙදනවා. D ලක්ෂයේ කණ්ඩායම්ක මම ගත්තොත් B ධන C බෙදීම 2යි. මේ දින එක මෙතන B ධන C බෙදීම 2 සහ ඊට පස්සේ මෙතනින් ආපහු කියනවා B ධන 2යි C බෙදීම 2. අනේ ලක්ෂ දෙකේ කණ්ඩායම්ක ආදේශ කරනවා. ඒ ලක්ෂ දෙකේ කණ්ඩායම්ක ආදේශ කරාම ඒ ලක්ෂ දෙකේ කණ්ඩායමක මෙන්න මේ සමීකරණයට කෝණ ඒ ලම්බ සමච්චය දෙකේ සමීකරණයට ආදේශ කරාම BC ඇතුළෙන් තව සමීකරණයක් ගන්න පුළුවන්. දැන් කලිනුත් BC ඇතුළෙන් සම්බන්ධයක් ගත්තා B සමානයි ඍණ 2c කියලා. මෙතන අලුත් සමීකරණයක් ගත්තා 7i b ධන 11i c ඍණ 3 සමානයි 0යි කියලා. ওই දෙක සමගාමී විදිහට විසඳලා B වලගේයි C වලගේයි හොයන්න පුළුවන්. එතකොට BC හෙව්වා කියන්නේ B ලක්ෂයේ කණ්ඩායමකයි C ලක්ෂයේ කණ්ඩායමකයි හෙව්වා. ආ සමානයි. එතකොට අපි දන්නවා මේක අනුක්‍රමණය 4 බෙදීම 11 බෙදීම 4යි කියලා. C ලක්ෂයේ කණ්ඩායමකත් අපි දන්නවනේ ඒක ඇතුලේ A ලක්ෂයේ කණ්ඩායමක හොයන්න පුළුවන් ඒකේ අනුක්‍රමණය ඇතුලේ. අන්න ඒ විදිහට ඒ ගාන හදාගෙන යන්න පුළුවන්. අනුක්‍රමණය 11 බෙදීම 4 නිසා ඒ 3 9යි විදිහට එනවා. එතකොට ABC ලක්ෂ තුනේ කණ්ඩායමක හොයන්න පුළුවන්. ඔන්න ඔය විදිහට 11 වෙනි ගාන අපිට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ළමයි අපි බලමු ටියුට් එකේ තියෙන 16 වෙනි ගාන ටියුට් එකේ 16 වෙනි ගානේ තියෙනවා දරුව ගොඩාක් කෙටි ප්‍රශ්නයක් මොකද තියෙන්නේ 2x + y සමානයි මේම 2x + y සමානයි 5 බෙදීම 4 නම් මේව දත්තයක් දීලා තියෙනවා 2x + y සමානයි 5 බෙදීම 4 නම් මේ tan y සමානයි මෙන්න මේක බව පෙන්වන්නේ කියලා. ඒක tan y කියන්නේ දරුව මේකේ y ඉස්ත කරන්න ඕන හරි ලේසි දෙයක් කියන්නේ මේ ප්‍රකාශනයේ y සමානයි 5 බෙදීම 4 ඍණ 2x. y සමානයි 5 බෙදීම 4 ඍණ 2x. එහෙනම් දෙපැත්තම tan ගන්නවා tan y සමානයි tan 5 බෙදීම 4 ඍණ 2x කියලා ගාන හදාගෙන යනවා. තේරුණාද? පොඩි දෙයක් තියෙන්නේ. මේ දෙය හදන්න ඕන. මේක y සමානයි 5 බෙදීම 4 ඍණ 2x කියලා එනවා. මේ ප්‍රකාශනයේ දෙපැත්තම tan ගත්තාම tan y සමානයි tan 5 බෙදීම 4 ඍණ 2x. එතකොට tan alpha ඍණ beta ගේ සූත්‍රය දාන්න. tan alpha ඍණ beta කියන්නේ tan alpha ඍණ tan beta බෙදීම 1 ඍණ tan alpha tan beta. tan alpha කියන්නේ 5 බෙදීම 4.
tan 5 දීම 4 වෙන tan 2x 1 දන tan 5 දීම 4 tan 2x කියලා ප්‍රකාශන වෙනවා. එතකොට ඒ ප්‍රකාශනේ ආවහම මොකද වෙන්නේ? මෙතන ඒ ප්‍රකාශනේ ආවම ඊට පස්සේ मुखद करेंट वस्ते टैन फाइव दीव हतर के यानी टैन फाइव दीव हतर आगे इकाई टैन फाइव दीव हतर आगे इकाई टैन दिखाई एक्स क्या दिखाई टैन एक्स दीवे करिए टैन वर्ग एक्स उत्त दाना एक दागे शुरू करेंगे गिरा प्रकाश टग्गा लेना लुकू देखने में कराना थी मैं बहु पेना गिना दिया प्रकाश ने एक बनते ना ईट बस गाने की ना मुका ईट बस गाने कीट बस गाने की नवा ईट बस गाने की नवा इनाइन इनाइन की वेदगात मैंने में इनाइन एक भाविता कर में इनाइन टैन फाइव दी माट समान आय मूल देख अभिने का किला पेन्ना ने एक मेक भावित कर टैन फाइव दी माट एक फाइव दी माट के आने वाइवल अगे tan 5 දී මාට උත්තර කරන්න ඕනේ. එතකොට මෙතන 5 දී මාට y බිඳුව වුණොත් බලන්න y බිඳුව වුණොත් x වාගේ 5 දී මාටයි. එහෙනම් y ට බිඳුව දාලා tan x එවුවනම් හරි. y සමානයි බිඳුව වුණොත් x සමානයි 5 දී මාටයි. දැන් y වලට 5 දී මාට දාලා වැඩක් නැහැ නේ. x ප්‍රධාන කෝණයක් වෙන්නේ නැහැ. ඒක 5 දීම 16ක් කියලා එන්නේ x. එතකොට ඒක හරියන්නේ නැහැ. 2x ට 5 දී මාට एक्स फाइव दी माट दो फाइव दी महतर फाइव दी महत्व महतर वाई बिंदु आई वाइट बिंदु आदेश एक्स लगे वाइट बिंदु एक्स लगे फाइव दी माट ना वाई बिंदु आई एक्स फाइव दी माट दाइव लगे बिंदु टेन एक्स फाइव एक्स फाइव दी माटाई मेहता मेहमता एक्स फाइव दी माटाई बिंदु है बिंदु बिंदु टैन वर्ग पद वर्ग पूर्ण टैन एक्स वर्ग दिख सामान बिंदु टैन एक्स अनेक सामान धन हो रही मूल दिखाई तो टैन एक्स सामान विनेक धन हो रही मूल दिख tan x මෙතන එක ආගයක් තින ආගයක් අනිත් අගේ ධන ආගය අපිට ඕනවා ධන ආගය tan 5 දී මාට කියන්නේ එකට වඩා අඩු සංඛ්‍යාවක් සුළු කෝණයක් tan 5 දී මාට කියන්නේ 22.5 45 න් බෙදුවාම එතකොට ඒක සුළු කෝණයක් එකට වඩා අඩු ආගයක් ඒක නිසා මූල දෙක ඍණයක තමයි tan 5 දී මාට ඔන්න ඔය විදිහට ඒක ඒ කොටසට ලකුණු ගන්න පුළුවන් ඊට පස්සේ අපිට මොකද්ද කියන්නේ ඊළඟ කොටස කියනවා මිනිමගේ ප්‍රකාශන මේක ගොඩක් ප්‍රසිද්ධ එකක් 14 cos වර්ගයක් - 12 sin x cos x - sin වර්ගයක් ආකාරයට ප්‍රකාශ කරන්න ඊට පස්සේ b cos 2x + alpha එක ත්‍රිකෝණමිතික අනුපාතයට හරවන්න ඊට පස්සේ fx වල වැඩි තමයි අඩුභාගය හොයලා සමානතාවක් අරගෙන ඒකෙන් සමීකරණ විසඳන්න मुकाद करांडे मुलीम करांडे मैं तला मिनिमम समीकरण मैं वाके प्रकाश दिया के ऐसा बताइए ना ए कोस वर्ग एक्स ताने बी साइन एक्स कोस एक्स ताने सी कोस वर्ग एक्स पता चला शुरू करा दे मैं वर्ग का पता इन तरह का ना कोस वर्ग एक्स समान है एक दाना कोस देखा एक्स विधि में देखा सूत्र दाना साइन वर्ग एक्स यानी एक करीना कोस देखा एक्स विधि में देखा सूत्र आए sin x cos x කියන්නේ sin 2x විදිහම දෙක සූත්‍රය දාලා සුළු කරගෙන යනවා අන්තිමට සුළු කරගෙන ගියාම උත්තරේ මෙතන එනවා 9 දන 8 cos 2x වෙන 6 sin 2x. හොල මේක 8 වර්ගය දන 6 වර්ගයේ වර්ගමූලය දාලා
කියන්නේ 8 වර්ග ධන 6 වර්ග වර්ගමූල කියන්නේ 2යි හැම 8 වර්ග ධන 6 වර්ග වර්ගමූල කියන්නේ 10යි 10ක් හැම පදයකින්ම එළියට ගත්තාම මේ පද දෙකෙන් අත බෙදීම 10 ඍණ 6 බෙදීම 10 කියන ඇත්තටම 4 බෙදීම 5 ඍණ 3 බෙදීම 5 කියලා වෙනවා මෙතන වැරදිලා තියෙනවා මෙතන cos 2x නෙමෙයි මෙතන sin 2x එන්නවා ඒක සුළු කිරීමේ මිස්ටේක් කලබලයට මෙතන sin 2x එතකොට ඒක ABC වල අගේ හොයන්න පුළුවන් ඔය කියලා තියෙන විදිහට. එතකොට ඒ සුළු කිරීම වෙනවට එතනට වෙනවට ලකුණු 25ක් දීලා තියෙනවා. සුළු කිරීම දිග වුණාට ලොකු තියරි පාට් එකක් නැහැ. ඊට පස්සේ මේ වගේ එකක උපරිමාගයයි අවමාගයයි හොයන්න ඕන නම් මොකද කරන්නේ? cos 2x - α උක්ත කරනවා. cos 2x - α කියන්නේ fx - 9 බෙදීම 10යි. cos 2x - α හැම වෙලාවෙම ඍණ 1යි ධන 1යි අතර පරාසය තුල තියෙන cos 2y ධන ඇල්ෆා කියන එක හැම වෙලාවෙම ඍණ 1යි ධන 1යි පරාසය තුල තියෙන්නේ එහෙනම් මෙතන fx ඍණ 9 බෙදීම 10 ඍණ 1යි ධන 1යි කියලා අරගෙන මේක අසමානතාවක් වුණාට අසමානතාව ලකුණු දෙකක් සහිත අසමානතාවක් වුණාට වෙන වෙනම හදන්න දෙයක් නැහැ මොකද විචල්්‍ය පද තියෙන්නේ මේක විතරයි අනිත් පද ඉලක්කන් නිසා හතරක් තුන කරනවා ඍණ 10 දෙපැත්තෙම 10ෙන් වැඩි කළාම ඍණ 10 කොටව සමානයි fx ඍණ 9 කොටයි 10 साधारण සමානයි cos alpha විදියට තියෙනවා නම් x සමානයි 2n phi ධන හොරින alpha format එකකට දාලා ඒ සාධාරණ විසඳුම හොයාගන්න. ඒක තමයි ඒ ගානේ කරන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ c කොටසකට ගියොත් ඒකේ c කොටසට ගියොත් මොකද කියන්නේ sin නීතිය ප්‍රකාශ කළා මෙන්න මේ ප්‍රකාශනේ පෙන්වන්න කියලා. b වර්ග ඍණ c වර්ග කොටේ ධන c වර්ග ඍණ a වර්ග cot b ධන a වර්ග ඍණ b වර්ග cot c බව පෙන් සමානයි බිඳුව. එතකොට මේකේ bc cot a ca cot b ab cot c මේ රටාවකට තියෙන b වර්ග c වර්ග cot a c වර්ග ඍණ a වර්ග cot b a වර්ග ඍණ b වර්ග cot c කියලා රටාවක් තියෙනවා. එතකොට පළවෙනි පදය සුළු කරලා එනයින් කියලා මේවට එන ප්‍රකාශන පෙන්වන්න පුළුවන්. එතකොට සම්පූර්ණ ප්‍රකාශනෙම අරගෙන යන්න ඕනේ. මේකේ පළවෙනි පදේ විතරක් සුළු කරලා ගාන හැදුවා නම් ඇති. එතකොට sin නීතිය ප්‍රකාශ කරන්න කියලා දෙනවා. sin නීතිය කියන්නේ sin a බෙදීම a සමානයි sin b බෙදීම b සමානයි sin c බෙදීම c. ගාන හදන්න ඕන නම් මේක l නම් කියලා අරගෙන sin සමානයි t නම් කියලා අරන් sin a සමානයි t sin b සමානයි b t sin c සමානයි c t කියලා ප්‍රකාශන කරගෙන තියෙනවා. ඉස්සරහදී ඕන වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ප්‍රකාශනයේ බව පෙන්වනවා නම් මුලින්ම b වර්ග c වර්ග cot a සලකන b වර්ග ඍණ c වර්ග cot a. මේක සුළු කරාම මට ලියන්න පුළුවන් cos a බෙදීම sin a කියලා. cos a ට cos සූත්‍රය දානවා. sin a ට at කියලා සූත්‍රය දානවා. ත්‍රිකෝණමිතිය සම්පූර්ණයෙන් මයින් කරලා VGA ප්‍රකාශනයක් විදිහට b වර්ග ඍණ c වර්ග මේකේ වැඩි කරාම b වර්ග ධන c වර්ග ඍණ a වර්ග වාරය b වර්ග ඍණ c වර්ග. මේක සුළු කරාම වෙනවා d 4 වෙනි බලය ඍණ c හතරවෙනි බලය ඍණ a වර්ග වාරයක් b වර්ග ඍණ c වර්ග a b c t. ඒක ඔන්නෝගේ ප්‍රකාශනයක් වෙනවා අරු ප්‍රකාශ මේක. b වර්ග ඍණ c වර්ග cot a කියන එකට මෙන්න මේ සම්බන්ධතාවය ගන්න රටාවක් අනු a b c t කියන්නේ කොහොම වුණත් එකයි. තුනේම සාධකවල ගුණිතේ වෙන තියෙන්නේ. නියත පද පාද තුනේම දිගවල වල ගුණිතේ. ඒකට c වර්ග ඍණ a වර්ග cot b කියලා කිව්වොත් c හතර ඍණ a හතර ඍණ b වර්ග වාරයක් c වර්ග ඍණ a වර්ග බෙදීම a b c t මයි එන්නේ. ඊට පස්සේ ඊළඟ පදේ ගත්තොත්
ඊළඟ පදේ ගත්තොත් මොකද මේ ඉතින් a වර්ග ඍණ b වර්ග කොච්චි කියන්නේ a වල 4 ඍණ b වල 4 ඍණ c වර්ග වාරයක් a වර්ග ඍණ b වර්ග ඍණ a b c t කියලා. මේ තුන එකතු කරාම වම් පැත්ත එනවා. මේ ටික වීජය විදියට සුළු කරාම අන්තිමට සුළු වෙලා සුළු වෙලා උත්තරේ බිඳුවක් කියන ඔන්නයි විදියට මේව ගන්න හදලා තියෙනවා.